අයිබෝන් 6 වසර 3 වෙනි පාඩම ජලය ස්වභාවික සම්පතක් ලෙස කියන පාඩම තමයි අද මම කරන්නේ. මේකෙදි මම මුලින්ම කතා කරනවා මානව ක්‍රියාකාරකම් සඳහා ජලය කොහොමද වැදගත් වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපි උදේ නැගිටපු වෙලාවේ ඉඳන් හවස නිින්දට යනකම්ම අපි විවිධ ක්‍රියාකාරකම් සඳහා ජලය භාවිත කරනවා. සාමාන්‍ය ජීවිතයේ වැදගත් කරන ආකාර තමයි කියන්නේ මේ. බීමට ජලය ඕන වෙනවා. නෑමට ඕන වෙනවා. හෙදි හොදන්න ගෘහස්ත කටයුතු වලට, ඒ කියන්නේ කුස්සිය වැඩ කටයුතු වලට ජලය අවශ්‍ය වෙනවා. සනීප ආරක්ෂක කටයුතු වලට අවශ්‍ය වෙනවා. ඊළඟට ජල ක්‍රීඩා සඳහා ජලය අවශ්‍ය වෙනවා. ඊට අමතරව ප්‍රවාහණයට, ඒ කියන්නේ නැව් වගේ දේවල් යන්න ජලය අවශ්‍ය වෙනවා. ඊළඟට කෘෂිකර්මාන්ත කටයුතු සඳහාත් අවශ්‍ය වෙනවා. ජල විදුලිය නිෂ්පාදනය කරන්න විශේෂයෙන්ම අපිට ජලය ඕන වෙනවා. අපේ වගේ රටක ජල විදුලිය නිෂ්පාදනය කරන්න විශේෂයෙන්ම ජලය යොදාගෙන. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් සඳහා ජලය අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම දෙයක් කියන්න තියෙන ඊළඟ කොටස මොකද්ද? ජීවයේ පැවැත්ම සඳහා කොහොමද ජලය වැදගත් වෙන්නේ? ඒ කියන්නේ මිනිස්සු සහ සත්තු ඇතුළු අපේ මේ ජීවිතේ පවත්වා ගන්න ජලය කොහොමද වැදගත් වෙන්නේ කියන එක ගැන ඊළඟට බලමු. ඊළඟට ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා ජීවිත ජීවය පවත්වා ගැනීම සඳහා වැදගත් වෙන කරුණු. ඒකෙදි පළවෙනි එක බහිස්රාවී මාධ්‍යයක් ලෙස සතුන්ගේ ආහාර ජීර්ණයට, ජීවි දේහයේ සිසිල්ව තැබීමට, ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස. මේ ජලජ ජීවීන්ට කියලා කියන්නේ ජලයේ ජීවත් වෙන මාළුන්ට, එතකොට ජලයේ හැදෙන කුඩා පැලෑටි වලට ජීවත් වෙන්න ජලය අවශ්‍යයි. ඊළඟට ශාක ඍජුව තැබීමට. දැන් අවුව නිසා ශාකයක් මැලවලා තියෙනවා කියලා හිතන්න. එතකොට මොකද කරන්නේ? ශාකයේ මුලට වතුර දාපුවම ටික වෙලාවකින් ශාකය පණ ගහලා එනවා, කෙලින් වෙනවා. ඒ කියන්නේ ශාක ඍජුව තබන්න ජලය වැදගත් වෙනවා. ඊළඟට මේ ජීවි දේහවල පෝෂක පරිවහණය, ශාකවල ඛනිජ ලවණ උරා ගැනීම, ශාක තුල ආහාර නිපදවීම, මේ කියන කාරණා ගැන වැඩියෙන් සලකලා බලමුද? ශාක මුලක් තමයි මේ ඇඳලා තියෙන්නේ. හරිද? ශාක මුල විශාල කරලා ඇඳලා තියෙනවා. එතකොට මේ මුලේ පිටින් තියෙන පොත්තට අපි කියනවා අපි චර්මය කියලා. අපි චර්මය කියලා කියනවා. අපි චර්මය. මුලේ පිටින් තියෙන පොත්තට කියනවා අපි චර්මය කියලා. එතකොට මම මේ ඇඳලා තියෙන්නේ මූලකේශ. මූලකේශ. මේ තියෙන්නේ මූලකේශ. එතකොට මුලක අපි චර්මය තියෙනවා, මූලකේශ තියෙනවා. හරි? ඊළඟට මේ මම ඇඳලා තියෙන්නේ පස්. පස් අංශු. මේ මොනවද තියෙන්නේ? පස් අංශු. පස් අංශු. මේ පස් අංශු අතර තියෙන්නේ පාංශු ද්‍රාවණය. පාංශු ද්‍රාවණය. මේ තියෙන්නේ පාංශු ද්‍රාවණය. මේ ඒ කියන්නේ ඔයාලා දන්නවනේ පස් අංශු අතර පාංශු ද්‍රාවණයක් තියෙනවා. අපි දාන ජලය, ඛනිජ ලවණ මේ පාංශු ද්‍රාවණයේ දිය වෙලා තියෙනවා. ඉතින් දැන් මේ පාංශු ද්‍රාවණයේ දිය වෙලා තියෙන ජලය සහ ඛනිජ ලවණ මොකද කරන්නේ? මේ මුල් වලින් ඇදලා ගන්නවා. මේ මූලකේශ වලට ඇදලා ගන්නවා. හරිද? මූලකේශ වලට ඇදලා ගන්නවා. ඇදලා ගත්තාම මූලකේශ වලින් ශෛලම වෙතට ඇදලා ගන්නවා. මූලකේශ වලින් ශෛලම වෙතට යනවා. මේ ශෛලම කියන වචනේ ඊළඟට මම කියන්න. ශෛලම. ශාකයක ජලය පරිවහණය කරන්න මෙන්න මේ ශෛලම පටකය ඕන වෙනවා. ශාකයක ජලය පරිවහණය කරන්න ශෛලම පටකය ඕන වෙනවා. හරිද? දැන් මේ මූල පාංශු ද්‍රාවණයේ තිබ්බ ජලයයි ඛනිජ ලවණයි මූලකේශ වලින් ඇදගත්තා. මූලකේශ වලින් ශෛලමට යනවා. දැන් මොකද කරන්නේ? ශෛලමෙන් යන්න ඕන කොහොටද? ශාකවල කඳ හරහා පත්‍ර වෙතට යන්න ඕන. කඳ හරහා පත්‍ර වෙතට යන්න ඕන. හරිද? දැන් මෙහෙම කඳ තියෙනවා නම් කඳ හරහා මේ පත්‍ර වෙතට යන්න ඕනේ. කඳ හරහා යන්න ඕන. ඛනිජ ලවණ ජලය යන්න ඕන. එන්නේ ඒ උඩු අතට නෙමේ පරිවහනයක් වෙන්නේ. ඒ කියන්නේ ශාකයක පත්‍රය ඉඳන් පල්ලෙහාට එනවා නෙමෙයිනේ. මුලේ ඉඳන් උඩට තමයි පත්‍ර වෙතට තමයි ජලය පරිවහනය වෙන්නේ. මේකට අපි කියනවා උඩුකුරු පරිවහනයක් වෙනවා කියලා. උඩුකුරු ජල පරිවහනයක් වෙනවා කියලා කියනවා. හරිද? උඩුකුරු ජල පරිවහනයක්. එතකොට ශාකයක මුලේ හරහා මෙන්න මේ වෙන උඩුකුරු ජල පරිවහණයට වැදගත් වෙනවා සාධක දෙකක්. එකක් තමයි මූල පීඩනය. අනිත් එක තමයි උත්සේදන චූෂණය. උත්සේදන
චූෂණය. හරිද? මූල පීඩනය කියන්නේ කොට ශාකවල, මිටි ශාකවල ජලය උඩට උඩුකුරු පරිවහණයට වැදගත් වෙන එක තමයි මූල පීඩනය කියන්නේ. ඊළඟට උස ශාකවලට වැදගත් වෙන්නේ ජලය උඩුකුරු පරිවහණය සඳහා උත්සේදන චූෂණය කියන එක. හරිද? මූල පීඩනය උත්සේදන චූෂණය. දැන් අපි කතා කරේ ඊළඟට ජලය ගැනනේ. දැන් මේ අපි කතා කරන්නේ ජලය ගැන. කොහොමද ජලය වැදගත් වෙන්නේ මෙතෙන්ද? ජලයේ තියෙනවා සංශක්ති ආශක්ති කියලා බලයක්. සංශක්ති ආශක්ති බලය. ජලයේ තියෙන මේ සංශක්ති ආශක්ති බලයයි මෙන්න මේ උස්වේදන චූෂණය කියන එක එකතු වෙලා ජලය මේ කඳ හරහා උඩට යනවා. ඒ කියන්නේ ජල බිඳු උඩට යන එකයි පල්ලෙහාට යන එක වළක්වලා ජලයේ උඩ පත්‍ර කරා මුදුරටම යන්න මේ සංශක්ති ජලයේ තියෙන සංශක්ති ආශක්ති කියන බලය වැදගත් වෙනවා. සංශක්ති ආශක්ති කියන බලය වැදගත් වෙනවා. ඒ විදිහට තමයි මෙන්න මේ ශාකයක ජල පරිවහණයට නැත්නම් ඛනිජ පරිවහණයට ජලය වැදගත් වෙන්නේ. ඊළඟට බලමු ජල දූෂණය කියන්නේ මොකක්ද කියලා. දැන් ජීවීන්ගේ පරිභෝජනයට නුසුදුසු තත්වයට ජලයට අපද්‍රව්‍ය එකතු කරන එකට කියනවා ජල දූෂණය කියලා. මේ ජල දූෂණය වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හරිද? මොකද දැන් අපේ පෘථිවි පුෂ්ඨයෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා ජලය. 70%කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ජලය. හැබැයි මේ 70%ෙන් අපිට පරිභෝජනයට ගන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ 0.01 වගේ ප්‍රමාණයක්. 0.01 වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ හින්දා ජලය කියන්නේ සීමිත සම්පතක්. මේ සීමිත සම්පත රැකගන්න එක අපි කාගේත් වගකීමක් වෙනවා. අනිත් එක ජලය දූෂණය වෙන ක්‍රම තියෙනවානේ. ජලයට කැලිකසල එකතු වෙලා කර්මාන්තශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය එකතු කරලා ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් එකතු කරලා අපි ජලය දූෂණය කරගන්නවා. දැන් මේ මතු පිට ජලය දූෂණය වුණා මොකද වෙන්නේ? භූගත ජලය දූෂණය වෙනවා. භූගත ජලය කියන්නේ පොළ මට්ටමේ යට තියෙන ජලය. භූගත ජලය දූෂණය වෙනවා. ගොඩක් කට්ටිය දැන් නලලින් මගින් ලින් මගින් මොකද කරන්නේ? භූගත ජලය උඩට අරගෙන පාවිච්චි කරන්නේ බීම සඳහා ගන්න. එතකොට මතු පිට ජලය දූෂණය වුණාම භූගත ජලය දූෂණය වෙනවා. ඒවා අපි පානය කරපුවම මොකද වෙන්නේ? මිනිසුන් සතුන් ලෙඩ වෙනවා. ඒ නිසා ජලය දූෂණය කරන එක හොඳ දෙයක් නෙමෙයි. ජලය රැකගන්න එක අපි ඕගොල්ලෝ හැමෝගෙම යුතුකමක්. දැන් ජලය ස්වභාවික සම්පතක් ලෙස තියෙන පාඩමනේ අපි දැන් මේ කරගෙන කර කර හිටියේ. ඒකෙදි අපි හැමෝම දන්නවා ජලය ද්‍රව ආකාරයෙන් තියෙනවා කියලා. ඒ කියන්නේ ගංගා, ඇලදොල ගංගා, වැව්වමනු මුහුදේ මේ අපි ජලය ද්‍රව ආකාරයෙන් තියෙනවා කියලා දන්නවා. හැබැයි ජලය තියෙන්නේ ද්‍රව ආකාරයෙන් විතරද? දැන් අපි කලින් පාඩමේ කතා කරා භෞතික අවස්ථා තුනක්. පදාර්ථයේ භෞතික අවස්ථා තුනක් ඝන, ද්‍රව, වායු. පදාර්ථයේ කොටස් තුනකට බෙදුණා ඝන, ද්‍රව, වායු කියලා. ඒ වගේමයි ජලයටත් මේ ඝන, ද්‍රව, වායු කියන භෞතික අවස්ථා තුන තියෙනවා. ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුන ජලයටත් තියෙනවා. අපි දන්නේ ගංගා ඇලදොල වල ජලයේ ද්‍රව ආකාරයෙන් තියෙනවා කියලා විතරයි. දැන් අයිස් කැටයක් ගන්න. අයිස් කැට. අයිස් කියන්නේ ජලයේ ඝන අවස්ථාවෙන් තියෙන එකකට උදාහරණයක් නේ. ඇයි ඒ? මේකට නිශ්චිත හැඩයක් තියෙනවා අයිස් කැටයකට. නිශ්චිත පරිමාවක් තියෙනවා. ඒ කියන්නේ අයිස් ඝන තත්ත්වයෙන් තියෙනවා මෙතන. එතකොට මේ අපි බීකරයකට දාලා අයිස් කැට කීපයක් රත් කරොත් එහෙම. රත් කරොත් එහෙම මොකද වෙන්නේ? මේ ඝන අවස්ථාවේ තියෙන අයිස් ද්‍රව අවස්ථාවටපත් වෙනවා. ඊළඟට මේ වතුර ටික තවදුරටත් රත් කරොත් මොකද වෙන්නේ? තවදුරටත් රත් කරොත් මොකද වෙන්නේ? ජල වාෂ්ප විදිහට පිට වෙලා යනවා. ඒ කියන්නේ ජලය වායු අවස්ථාවෙත් තියෙනවා. ජලය, ඝන, ද්‍රව, වායු කියන භෞතික අවස්ථා තුනේම තියෙනවා කියන්න තමයි මම මේ කතා කරේ. තියෙනවා කියන එක තමයි මම මේ කතා කරේ. ඊළඟට ජලය මේ ඝන අවස්ථාවේ තියෙන අයිස් විදිහට විතරද? අයිස් විදිහට විතරක් තියෙනවා. දැන් ජපානය වගේ රටවල හිම වැටෙනවා. දැන් හිම කියන්නේත් අයිස් ඝන තත්ත්වයේ තියෙන එකක් නේ. අයිස් ඝන තත්ත්වයේ තියෙන එකක් තමයි හිම කියන්නේ. ඊළඟට ඔය ද්‍රවාසන්න ප්‍රදේශවල අහලා ඇති ග්ලැසියර් කියලා. ග්ලැසියර්. ග්ලැසියර් කියන්නේ හිම කඳු, අයිස් කඳු. ඝන අවස්ථාවේ තමයි ඒ ජලයේ ඝන අවස්ථාව තමයි ග්ලැසියර් කියන්නේ. දැන් ග්ලැසියර් ගැන මේ දවස්වල වැඩිපුර කතා කරානේ. කොහොමද මේ ග්ලැසියර් අපේ පරිසරයට බලපාන්නේ? මිනිසා විවිධ ක්‍රියාකාරකම් හින්දා පරිසරයේ උෂ්ණත්වය වැඩි කරනකොට මොකද වෙන්නේ? මේ ග්ලැසියර් කඳු දිය වෙනවා. දිය වුණාම මොකද වෙන්නේ? මුහුදු ජල මට්ටම වැඩි වෙනවා. ඊට පස්සේ ගොඩබිම් ප්‍රමාණය අඩු වෙනවා. ඒක මිනිසාට දැඩි ලෙස බලපානවා මේ ග්ලැසියර් දියවීම. ඒ හින්දා පරිසර උෂ්ණත්වය වැඩි කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඊළඟට ද්‍රව අවස්ථාවෙන් ජලය පවතින ආකාරය දන්නවා. වායු අවස්ථාවෙන් ජලය පවතින්නේ කොහොමද? ජල වාෂ්ප හුමාලයේ විදිහට වායු අවස්ථාවෙන් ජලය පවතිනවා.
ජලවාෂ්ප කියන්නේ මේ වැවක් ගාවට එහෙම ගියපුවාම අපිට සීතලක් දැනෙන්නේ ඇයි? වායුගෝලයේ ජලවාෂ්ප තියෙන හින්දා. තේරුණාද? එතකොට ජලයේ ස්වභාවික සම්පතක් ලෙස කියන එකේ වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ ඝන ද්‍රව වායු කියන භෞතික අවස්ථා තුන. දැන් මම ඔයගලට කිව්වා අපි වැවක් ගාවට ගියපුවාම අපිට සීතලක් දැනෙනවා කියලා. ඒ සීතලක් දැනෙන්නේ ඇයි? ඒ ජලවාෂ්ප වායුගෝලයේ තියෙන හින්දා. හැබැයි මේ ජලවාෂ්ප වායුගෝලයේ තිබ්බට අපිට ඒක පේන්නේ නැහැ. අපි ඒක පේන විදියක් හදාගෙන තියෙනවා පරීක්ෂණාගාරේ පොඩි පරීක්ෂණයක්. මේ ඔයගලේ පොතේ දෙනවා පරීක්ෂණේ වායුගෝලයේ ජලවාෂ්ප පවතිනදයි බැරිම කියලා. ඒක අපි කරන්නේ වීදුරුවක් ගන්න. වීදුරුවක් අරගෙන අඩක් වෙනකම් මේකට ජලය දානවා. අඩක් වෙනකම් ජලය දානවා. ඊට පස්සේ කාඩ්බෝඩ් එකකින් වහලා වීදුරුවේ පිටත පුෂ්ඨය නිරීක්ෂණය කරනවා. හරිද? ටික වෙලාවකින් මොකද කරන්නේ? ආපහු මේ කාඩ්බෝඩ් එක අරලා මේකට අයිස් කැට දානවා. ආයෙ කාඩ්බෝඩ් එක වහනවා. අයිස් කැට දාලා කාඩ්බෝඩ් එක වහනවා. ඊට පස්සේ විනාඩි දෙක තුනකින් නිරීක්ෂණය කරපුවාම අපිට පේනවා වීදුරුවේ පිටත පුෂ්ඨයේ ජල බිඳුව වගේ තියෙනවා. ඒ මොනවද තියෙන්නේ? ජල බිඳුව වගේ බැඳලා තියෙනවා පේනවා. ජල බුබුළු වගේ තියෙනවා. ඒ තමයි වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ඝනීභවණය වෙලා මේ වීදුරුවේ පිටත පුෂ්ඨේ බැඳලා තියෙනවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් වායුගෝලයේ ජල වාෂ්ප තියෙනවා කියලා. මේක තමයි ඕගොල්ලන්ගේ පොතේ තියෙන පරීක්ෂණය. ඊළඟට තියෙන්නේ ජලය පවතින විවිධ ආකාර. ඒ කියන්නේ අපිට ජලය ලැබෙන විවිධ ක්‍රම තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. මේකෙදි ක්‍රම තුනක් තියෙනවා. ජලය පවතින විවිධ ආකාර තුනක් තියෙනවා. එකක් තමයි වර්ෂණය. වර්ෂණය. වර්ෂණය කියන්නේ වැස්ස. දැන් අපිට නම් ජලය ආකාරයෙන් වැස්ස ලැබෙන්නේ. හැබැයි වෙන රටවල වල හිම වැස්ස වැටෙනවා, අයිස් කැට වැස්ස වැටෙනවා. අන්න ඒක තමයි වර්ෂණය කියලා කියන්නේ. ඊළඟට තමයි මතු පිට ජලය. මතු පිට ජලය. මතු පිට ජලය කියන්නේ ගංගා, ලොදොල, වැව් වල තියෙන ජලයක තමයි මතු පිට ජලය කියන්නේ. ඊළඟට භූගත ජලය. භූගත ජලය කියන්නේ භූගත ජලය කියන්නේ දින්වල සහ උල්පත්වල තියෙන ජලයට අපි කියන භූගත ජලය කියලා. එතකොට වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය කියන මෙන්න මේ ආකාර තුනෙන්ම පවතින ජලය අපි භාවිතා කරනවා. හරිද? ඊළඟට කතා කරමු ජලයේ පවතින විවිධ ආකාර කිව්වා. ඊළඟට මේ ලවණතාවය කියන එක ගැන කතා කරමු. ලවණතාවය. ලවණතාවය. හරිද? ලවණතාවය. දැන් ජලය කියන්නේ විවිධ දේවල් දියවීමේ හොඳ මාධ්‍යයක් ජලය කියන්නේ. එතකොට මේ පසේ තියෙන ඛනිජ ලවණ ජලයත් එක්ක දියවලා තියෙන ප්‍රමාණය නැත්තම් ජලයත් එක්ක දියවීමට අපි කියනවා ලවණතාවය කියලා. හරිද? මේ ලවණතාවය අනුව අපිට ජලය වර්ග කරන්න පුළුවන්. කොහොමද? මිරිදිය, කරදිය, කිවුල් දිය කියන. හරිද? එතකොට මිරිදිය කියන්නේ ගංගා, ඇලදොල, වැව් වල තියෙන ජලයට අපි කියනවා මිරිදිය ජලය කියලා. මේ වගේ ලවණ ප්‍රමාණය, ඒ කියන්නේ පසේ තියෙන ඛනිජ ලවණ දියවලක් තියෙන ප්‍රමාණය අඩුයි. හරිද? ඒ කියන්නේ ලවණතාවයත් අඩුයි. කරදිය ජලය කියන්නේ මුහුදු සාගරවල දියලා තියෙන ජලයනේ. එතකොට කරදිය වල ලවණ ප්‍රමාණය වැඩි. කිවුල් දිය කියලා කියන්නේ කලපු ආශ්‍රිතව තියෙන ජලය. කලපු ආශ්‍රිතව. එතකොට මේකේ තියෙන ලවණතාවය මිරිදියට වඩා වැඩි. හැබැයි කරදිය තරම් නැහැ. එතකොට අපි ලවණතාවයේ පෙළ ගැසුවොත් එහෙම මේ තුන අතරින් මිරිදියේ තමයි ලවණතාවයේ අඩුම. ඊළඟට කිවුල් දියේ වැඩිම ලවණතාවයේ තියෙන්නේ කරදිය. තේරුණාද? ලවණතාවය එතකොට වැඩිම කරදියේ, ඊළඟට කිවුල් දියේ, ඊළඟට මිරිදියේ. දැන් අපි තව එකක් ගැන කතා කරනවා. මොකද්ද? මේ ජලය, මුහුදු ජලය ලුණු රස වෙන්න හේතුව. මුහුදු ජලයේ ලුණු රස වෙලා තියෙන්නේ මුහුදු ජලයේ සෝඩියම් ක්ලෝරයිඩ් දිය වෙලා තියෙන හින්දා. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් ජලය තියෙන හින්දා තමයි මුහුදු ජලයේ ලුණු රස වෙලා. අපි ලුණු ලේවායන් වලදී මුහුදු ජලයෙන් ජලය වාෂ්ප කරලා සෝඩියම් ක්ලෝරයිඩ් කියන සෝඩියම් ක්ලෝරයිඩ් අරගෙන ලුණු නිෂ්පාදනය කරන්නේ. එතකොට අපි කන ලුණු වල වැඩිපුරම තියෙන එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය. ඊළඟට අපි බලමු අභ්‍යාස. අභ්‍යාස පළවෙනි එක ජලයේ ඝන අවස්ථාව සඳහා උදාහරණයක් නොවන්නේ කියලා අහනවා. එතකොට මේ අයිස්, හිම, ග්ලැසියර් කියන තුනම ජලයේ ඝන අවස්ථාව. හිමාලය කියන්නේ ජලයේ වායු අවස්ථාව. දෙවෙනි එක ලවණතාවයේ අධික ජලය හඳුන්වන්නේ කරදියද, මිරිදියද, කිවුල්දියද, බොරදියද? ලවණතාවයේ අධිකම ජලය තියෙන්නේ කරදියවල. මම කිව්වා කිවුල්දිය ඊට වඩා අඩුයි, මිරිදිය ඊටත් වඩා අඩුයි.
ඊළඟට පෘථිවිය පවතින පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණය අපි කතා කරා 0.01යි. කලපෝල ඇති ජලය හඳුන්වන්නේ මොකද්ද? කලපෝල තියෙන්නේ Q-දිය. ඊළඟට සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න. මේකේ පළවෙනි එක ගංගා වැව් ඇල්දොලවල අඩංගු ජලය මොනවාද? මිරිදිය කියලා හඳුන්වනවා. Q-දිය අඩංගු වන්නේ එතකොට කලපෝල. වර්ෂාව හිමකට වැස්සාදිය වර්ෂණයේ ආකාර වෙනවා. මුහුදු ජලයේ හිමනක් තියෙන්නේ ලවණ තමයි වැඩිපුරම තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අභ්‍යාසය තියෙන්නේ. මම මේක ඉක්මනට කරගෙන ගියා. මොකද YouTube එකේ වෙලාව වැඩි වෙනවා. ඉතින් මගේ මේ වීඩියෝ හොඳයි නම් subscribe කරන්න, දරුවන්ට බලන්න share කරන්න. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.